ආයුබෝවන් ඔයාලට මම ඔයාලට කිරිපිටි වලින් ටින්කිරි හදන විදිය කියලා දුන්නා ඒ වගේම ෆ්‍රෙෂ් මිල්ක් වලින් gedara deema ටින්කිරි හදන විදියත් කියලා දුන්නා ඉතින් මේ ඕනම ක්‍රමයකින් ඔයාලට කිරි ටොෆි gedara deema හදාගන්න විදිය තමයි අද මම කියලා දෙන්නේ මේ ක්‍රමයෙන් ගොඩාක්ම ලාභයට කිරි ටොෆි හදාගන්න පුළුවන් මම ලොකු කෑලි 36ක් කැපුවා පොඩි කෑලි කපනවා නම් 50ක් උනත් කපා ගන්න පුළුවන් මේක ස්වයං රැකියාවකටත් සුදුසුයි අපි දැන් බලමු මොනවද ඕන කරන දේවල් කියලා. මෙතන තියෙනවා මම ගෙදර දීම හදාගත්ත ටින්කිරි ග්‍රෑම් 600ක්. පිටිකිරි වලින් සහ එලකිරි වලින් හදන ක්‍රම දෙකක් මම කියලා දීලා තියෙනවා. ඒ ලින්ක් දෙකම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. ඔයාල එතනින් බලන්න. වැනිලා තේ හැඳි 2යි, මාගරින් මේස හැඳි 2යි, සුදු සීනි ග්‍රෑම් 100ක් 150ත් අතර, කජු ටිකක් ලුණු කුඩු තේ හැඳි 4න් 1යි එන්සාල් 7-8ක් බැදලා කොටාගත්ත කුඩු මම දැන් මුලින්ම කරන්නේ දෝසෙ ටික දාන ට්‍රේ එකේ බට ටිකක් ගානවා ස්පැචුලා වල එහෙම නැත්නම් ඔයාලා කෙසෙල් කොළ පාවිච්චි කරනවා නම් කෙසෙල් කොළ වල බටර් හෝ මාගරින් තවර ගන්න ලිපේ තියන පුළුවන් භාජනයකට අපි හදාගත්ත ටින්කිරි ටික ලුණු සීනි බටර් හෝ මාගරින් එකතු කරන්න දැන් ලිපේ තියලා හොඳට හැඳි ගන්න. ඔයාලට ඕන නම් වතුර මේස හැඳි දෙක තුනක් එකතු කරන්නත් පුළුවන්. දැන් ඔයාලා ලිප අඩු කරලා මේක හදා ගන්න. අඩු ගින්දර නෙමෙයි අඩුම ගින්දර. දැන් සීනි ටික හොඳටම දිය වෙලා දිගටම හැඳි ගන්න. දැන් මේ වගේ බුබුලු දානවා එතකොට ඔයාලා දිගටම හැඳි ගන්න ඕන දැන් ටිකක් කුකුයි දැන් තවත් තුකුයි දැන් භාජනය වටේ තියෙන ඒවාත් එකතු කර ගන්න දැන් ඔයාලට පේනවනේ පාට වෙනස් වෙගෙන එනවා. මම දැන් වැනිලා එකතු කරනවා. මම චුට්ටක් ගින්දර වැඩි කරලා හදාගන්නේ. ඒක නිසා එන්න එන්න පාට තද වෙනවා. එහෙම ඔයාලා කැමති නැත්නම් දිගටම අටුම ගින්දරේ හදාගන්න ඕන. මම දැන් සුවඳ කුඩු කජු එකතු කරනවා. දැන් වටේ හයියට දෝසි ගතියට හැදිලා තියෙනවා. දැන් ටිකක් pan එකකින් වටෙන් ගැලවෙනවා. දැන් ගොඩක් කුකුයි. මම දැන් තව ටිකක් ලිපේ තියලා ගන්නවා. ඔයාලා මේ තද පාට ගැන බය වෙන්න එපා. දෝසි ටික නිවෙනකොට පාට හරියට එනවා. මෙන්න මේ වගේ ලස්සනට කැරකිලා එන පදමෙදි ඔයාලා ලිප ඔෆ් කරගන්න. දැන් ඉක්මනට ට්‍රේ එකට මාරු කරන්න.
දැන් ඔයාලා ඉක්මනට ඉක්මනට ඉතිරි දේවල් ටික කරන්න ඕන මේ වගේ ලස්සනට තුනී කර ගන්න මම දැන් මේක බාගෙට නිවෙන්න විනාඩි කීපයක් තියලා තියෙනවා. දැන් තද පාටට තිබුණ දෝසි මිශ්‍රණය නිවෙනකොට ලා පාට වෙනවා. දැන් බාගෙට නිවුනට පස්සේ මේ විදිහට ඉක්මනට ඉක්මනට කෑලි ටික කපා ගන්න. ගොඩාක් හයිය වුණොත් කෑලි ටික කපා ගන්න අමාරුයි. ඒ නිසා ඉක්මනට ඉක්මනට කපා ගන්න. මම මේ ප්‍රමාණ වලින් ලොකු කෑලි 36ක් කැපුවා. පොඩියට කපනවා නම් 50ක් උනත් කපා ගන්න පුළුවන්. දැන් හොඳටම නිවෙන්න දෙන්න. නිවුනට පස්සේ මේ විදිහට වෙන් කර ගන්න. දැන් වටේ මේ විදිහට පිරිසිදු කර ගන්න. එතකොට ලස්සන දෝසි කෑලි ටිකක් ලැබෙනවා. මේ කිරි ටොෆි වල තියෙන සීනි ප්‍රමාණය ඔයාලට අඩු වැඩි කරගන්න පුළුවන්. ටින් කිරි ටිකටත් එක්කම අඩුම තරමේ සීනි ග්‍රෑම් 500ක්වත් තියෙන්න ඕන. අඩුම ගින්දරේ හදන්න. එතකොට ඔයාලට මේ වගේ ලස්සන ගොඩාක්ම රසවත් කිරි ටොෆි ටිකක් ලැබෙනවා. ගෙදරදීම ටින් කිරි හදලා කිරි ටොෆි හදන එක ගොඩාක්ම ලාභයි. ඉතින් ඔයාලත් මේ විදිහට හදලා බලන්න. මේ වීඩියෝ එක සම්බන්ධයෙන් ඔයාලට අදහස් යෝජනා තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. අපි ආයෙත් මේ වගේම රසබර වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ඔයාලට සුබ දවසක්. ස්තුතියි.